डीटीवी लोके वाते हातर आते। බයුණාද භූත බංගලාවක් කියලා නෑ 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 භූත බංගලාව පෙන්වන්නේ නෑ මොකද්ද මේ මීටරයක් අතේ තියාගෙන කරන්නේ කොහෙද මේ යන්නේ එක පාටම මෙහෙම දැක්කහම ඕන කෙනෙකුට හිතනවනේ නේද දන්න අය නම් දන්නවා මේ අතේ තියෙන්නේ විකිරණශීලී ද්‍රව්‍ය හෝ ප්‍රදේශ හඳුනා ගන්න පුළුවන් මීටරයක් ඉතින් රේඩියේෂන් මීටරයක් අතේ තියාගෙන මෙයා මේ යන්නේ මනුෂ්‍ය වාසයකට සුදුසු පරිසරයකට නම් වෙන්න බෑ මේ තමයි ප්‍රිපියාට් නගරය නගරයක් කිව්වට අතෑරලා දාපු නගරයක් ප්‍රිපියාට් තමයි 1970 වෙනකොට පැරණි සෝවියට් සමූහණ්ඩුවේ තිබුණු දියුණුතම සහ අලංකාරතම නගරය පැරණි සෝවියට් සමූහණ්ඩුවට අයත් වුණු යුක්‍රේනයේ තමයි තිබුණේ හැබැයි අද වෙනකොට තත්ත්වය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙන්නේ මං කියන්න ඕන නෑනේ මේ දකින දෙයින් ඔබට හිතා ගන්න පුළුවන් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇයි එහෙම උනේ කියන එක නේද ඒකටත් හැමදේටම වගේ බොහොම සාධාරණ හේතුවක් තියෙනවා මේ ප්‍රිපියාට් නගරයට බොහොම ආසන්නයෙන් තමයි චෙනොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටලා තිබුණේ. කොහොම හරි මේ න්‍යෂ්ටික බලාගාරේ කාටවත් හිතාගන්න බැරි විදිහට විශාල අනතුරක් වෙනවා. ১৯৮৬ අවුරුද්දේ අප්‍රේල් 26 වෙනිදා මේ චෙනොබිල් න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක පද්ධතියක පරීක්ෂාවකදී විශාල පිපිරීමක් සිද්ධ වෙනවා. මේ පිපිරීමෙන් 31 දිනක් මිය ගියා කියලා තමයි ඒ දවස්වල වාර්තා කරලා තියෙන්නේ. කොහොම වුණත් ඒ තමයි ඒ පිපිරීම සිද්ධ වුණු වෙලාවේ ඒකට අහු වෙලා මිය ගිය ගාන. හැබැයි මේ පිපිරීමෙන් නිකුත් වුණ විකිරණ හින්දා පස්සේ කාලෙක 4000ක් විතර මිය ගියා කියලා වාර්තා වෙනවා. චෙනොබිල් බලාගාරයේ මේ පිපිරීම වෙනකොට ඒ ළඟම තිබුණු ටවුන් එක තමයි ප්‍රිපියාට් කියන්නේ. ඉතින් පිපිරීම වෙලා පැය 36ක් යනකොට බලාගාරයේ ඉඳලා කිලෝමීටර් 3ක් ඇතුළත හිටිය 49,360 දෙනෙක් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා. හැබැයි ටික ටික විකිරණශීලී වායුන් විදාරණය වෙනකොට ඒ සීමාවට එහා හිටිය 67,000ක ජනතාවකුත් නැවත ඉවත් කරලා තියෙනවා. මේ ඉවත් කිරීම කොයිතරම් ඉක්මනින් වෙනවද කිව්වොත් මේ ගෙවල් වල හිටිය මිනිස්සුන්ට ඒගොල්ලෝ ඇඳගෙන හිටිය ඇඳුමට එහා ගිය දෙයක්වත් ගෙනියන්න ලැබෙන්නේ නැහැ. අදටත් ඒ අතෑරලා දාපු ගෙවල් වල ඒ මිනිස්සු පාවිච්චි කරපු හැමදේම විනාශ වෙලා ගිහින් තියෙනවා. එදා මේ පාසලේ ඉගෙනගත් දරුවෝ හීනකින්වත් කවදාවත් හිතන්න නැතු ඇති ඒගොල්ල මේ බිත්තියේ ඇඳලා තියෙන රූපවල විදිහටම හුස්ම ගන්න විදිහක් නැතුව මේ පාසලේ පොත්පත් මේ විදිහටම දාලා යන්න වෙයි කියලා සමහර විට ඒ දරුවන්ට තමන්ගේ දෙමව්පියෝ තමන්ව එක්ක යන්න එනකන්වත් ඉන්න විදිහක් තියෙන නැතු ඇති කොහොමනත් මේ පිපිරීමෙන් විනාශ වෙන්නේ
බලාගාරය නගරයේ සහ මේ ගොඩනැගිලි විතරක් නෙවෙයි විකිරණ වලින් ඇතිවුණු අතුරුඵල හින්දා මිනිස්සුන්ගේ ජීවිතවලටත් ලොකු බලපෑමක් ඒ කාලේ ඇති වෙලා තියෙනවා අදටත් ඒ වගේ සමහර සාක්ෂි මේ විදිහට ඉතුරු වෙලා තියෙනවා අබැයිතින් ඔය මොන දේ වුණත් ආණ්ඩුවෙන් කොච්චර යන්න කිව්වත් තමන්ගේ ගම්බින් මතෑරලා නොයා අදට ජීවත් වෙන මිනිස්සු මේ හුදකලා වුණ කැලෑ ඇතුලේ තාමත් ඉන්නවා බලශක්තිය කියන්නේ ඕමනාම දෙයක් තමයි හැබැයි මේ බලශක්තිය නිෂ්පාදනය කරද්දී පරිසරය ගැනත් හිතුවනම් මේ තරම් දියුණු නගරයකට මෙහෙම නොවෙන්නත් තිබුණා අපේ රටේ සමහර දියැලිවල සුන්දරත්වය තාම තියෙන්නත් තිබුණා. අදටත් මේ ලෝකේ වෙන සමහර දේවල් හින්දා අනාගතයේදී අපේ රටට වගේම මේ මුළු ලෝකෙටත් මෙහෙම දේවල් නොවේ කියලා කාටද සහතික වෙන්න පුළුවන්. ඒ හින්දා බලශක්තිය බලය දියුණුව ගැන හිතද්දී ඒවයින් ලැබෙන අතුරු ප්‍රතිඵල ගැනත් හිතුවනම් මීට වඩා මේ ලෝකෙ සුරක්ෂිත වෙයි.